ප්‍රභාකරන්ගේ ඝාතනයත් සමග දෙමළ ඊළාම් රාජ්‍ය මිය ගියාසේම කේපී නොහොත් කුමරන් පද්මනාදන් අත්අඩංගුවට ගැනීමත් සමග ඊළාම් සිහින රාජ්‍යද සුණු විසුණු වූ බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි. वेलुपिल्ले पिरपाहारन के नायकत्वයෙන් ශ්‍රී ලංකාවේ භූමිය තුල ගොඩනගන්න කිය දෙමළ ඊළාම් රාජ්‍ය ව්‍යාපෘතිය ප්‍රායෝගිකව අවසන් වුණාට පස්සේ කුමාරන් පත්මනාදන් තමයි සෙවණලි ඊළාම් රාජ්‍යයක් ගොඩනගලා මේ දෙමළ ඊළාම් ජාතිවාදී මනෝභාවයට මතවාදයට තවදුරටත් පවත්වාගෙන යන්න තල්ලුව දෙන්න උත්සාහ කරපු පුද්ගලයා. කොටි සංවිධානයේ ජේෂ්ඨතම නායකයන් අතර ඉතුරු වෙච්ච එකම ප්‍රධානියා. ඔහුත් අත්තඩංගු ශ්‍රී ලංකා ආරක්ෂකංශවල අත්තඩංගුවට පත්වීම මගින් කොටි සංවිධානයේ අවසාන වශයෙන් සටහන් වෙනවා ඇරෙන්න වෙන දෙයක් වෙන්නේ නැහැ. කුමාරන් පත්මනාදන් මගින් කාට හරි තිබුණා නම් බලාපොරොත්තුවක් කොටි සංවිධානයේ නැවත ගමනක් නැවත ශක්තියක් නැවත ආගමනයක් සිදු වෙයි කියලා දැන් මේ බලාපොරොත්තුව සම්පූර්ණයෙන්ම සුන්නද්දූලි වෙලා තිබෙනවා. ලෝකේ භයානකම ත්‍රස්තවාදය ඉවර කරන්න පුළුවන් වුණා වගේම අන්තර්ජාතික මෙහෙයුම් මගින් ඉතුරු වුණු එකම ප්‍රධානියාවත් අත්අඩංගුවට ගන්න හැකියවීමෙන් අපේ රටේ ආරක්ෂක අංශවල විශිෂ්ටතාවය අනිවාර්යනීය වශයෙන් ලෝකයටම සනාථ කරලා ඉවරයි. ජාතික නිදහස් පෙරමුණේ කඩුවෙල ආසනයේ ප්‍රධාන කාර්යාලයේ විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින් ඒ මහතා මේ බව පැවසියා. පාර්ලිමේන්තු මන්ත්‍රී අචල ජාගොඩ, බස්නාහිර පළාත් සභා මන්ත්‍රී රොජර් සෙනවිරත්න යන මහතුරුන් ඇතුළු පිරිසක් එම අවස්ථාවට සහභාගී වූහ.